ඔයාලව සාදරයෙන් පිළිගන්නවා අපේ ඩ්‍රාමා ක්ලාස් YouTube channel එකට. අද අපි කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ කුවේණී නාට්‍ය සංකේතාත්මක ඉදිරිපත් කිරීම පිළිබඳවයි. පූරක හා ගායක පිරිස යොදා ගනිමින් අතීතයේ සංකේතාත්මක ඉදිරිපත් කරනු ලබන අතර ඒ අනුව අතීතයේ වර්තමානය හෝ අනාගතය අන්ධකාරයේ විසින් වසා දමනු ලැබ ඇති බවත් වසර 2500ක කාලය අඳුර මෝහය මුලාවෙන් වසා තිබුණු ආකාරයත් පවසනවා. නාට්‍ය ආරම්භයේදී පූරක විසින් අන්ධකාරයේ සිට ගායනා කරනු ලබන අතර එතෙක් කුවේණී යනු අන්ධකාරයෙන් වසා තැබිය යුතු හෝ වසා තැබිය හැකි චරිතයක් නොව සදාකාලික ගැහැණිය බව දක්වනවා. උදාහරණයක් වශයෙන් සදාකාලෙම ලොව පහළ වූ සදාකාලෙම ලොව පහළ වන කුවේණියමයි එකම ගැහැණිය. එදා උපනත් අද උපන්නත් මිනිසාගේ විශිෂ්ට වූ විශ්මයජනක වූ සොයා ගැනීම ලෙස ගින්න හඳුන්වා දීමට පුළුවන්. එම ගින්න සොයාගත් මිනිසා ලෝකයේ ගිනි දබමි නදුන්ගේ හද ගිනි ලබන බවද පවසනවා. ඒ අනුව වර්තමානයේ ඉදිරිපත් කෙරෙමින් නව සොයා ගැනීම වලින් පසු මිනිසා නැවත අතීතයට ගොස් සහජ ගවේෂණය කරන ආකාරයද පවසනවා. උදාහරණයක් වශයෙන් දිනත ගිනිගෙන දැවෙන අයගේ මන්ත්‍ර මායා ජප කරනු වැනි දෙබැම නලියන තුගු නලල් මත යකුන් කැඳවන අංජනය වැනි රාගගින්නෙන් දැවෙන සිවළඟ අතීතය හා වර්තමානයේ මුසු කිරීමට දුනු ඊතල තුවක්කුව වැනි දෑ සංකේතාත්මකව භාවිතා කරනවා. ලෝක ඉතිහාසයේ මිනිසුන්ගෙන් ගල්මුගුරු පහර කාලා මැරුණු මුල්ම පෞකාරිය කුවේණී යනුවෙන් පවසන දඩයක්කරු අවසානයේදී වර්තමානයට පැමිණ මම තුවක්කුව ගඟට විසිකලා යනුවෙන් පවසන්නේ ඉතිහාසයේ දුර්මතවලින් මිදුණු බවයි. වර්තමාන උසාවියට කුවේණී ගෙනෙමින් සංකේතවත් කරන්නේ කුවේණී යනු අතීතයේ පමණක් නොව වර්තමානයේත් අනාගතයේ ජීවත් වෙන සදාකාලික ගැහැණිය බවයි. කුවේණී නාටකයේ ලිවීමේදී රචකයා කාන්තාවට සාධාරණයේ ඉටු කරලා තිබෙනවා. කාන්තාවට අවමන් කිරීම දැඩිසේ ප්‍රතික්ෂේප කරනු ලබන ඔහු උසාවියේ ප්‍රකාශ මගින් දරුවන් වැද්දන් වීම පවා ප්‍රතික්ෂේප කරනවා. එසේම දඩයක්කරු කුවේණී යක්ෂණිය ලෙස හැඳින්වීමේදී ජීවහත් හා දිසාල ලබා නාට්‍යකරු කුවේණියගේ මානවත්වයේ එහෙම නැත්නම් මනුෂ්‍යත්වයේද දරුසේනහස පිළිබඳ ප්‍රකාශයට පත් කරමින් ඇය සදාකාලික මානවත්වයේ දුක් විඳින ගැහැණිය බව පෙන්වුම් කරනවා. අපි ඊළඟට කතා කරමු කුවේණී නාට්‍යයේ ගැටුම් අවස්ථා මොනවද කියලා. 1. දඩයක්කරු හා කුවේණියගේ දරුවන් අතර ඉතිහාසය පිළිබඳව අදහස් ભેද ඇරී කරගත් මානසික පසුබිම. 2. ඉතිහාසය හා වර්තමානය අතර ඇතිවන පරස්පරය නිසා මතුවන්නා වූ ගැටලු. 3. විජේ විසින් කුවේණිය මාලිගයෙන් පිටමං කරන අවස්ථාවේ ගැටුම. 4. උසාවියේ නීතිය හා හෘද සාක්ෂි අතර ඇතිවන ගැටුම. කුවේණී නාට්‍ය ප්‍රධාන නාට්‍ය දෘෂ්ටිය වන්නේ කුවේණිය යනු මෙලොව සදාකාලික ගැහැණිය යනුයි. උදාහරණයක් වශයෙන් සදාකාලෙම ලෝව පහළ වූ සදාකාලෙම ලෝව පහළ වන කුවේණියමයි එකම ගැහැණිය. කුවේණී නාට්‍යයේ රංග ශෛලිය මිශ්‍ර ශෛලිගත වන අතර පූරක හා ගායක පිරිස වගේම ගායනා හා නර්තන ආදීද නාට්‍ය ධර්මී ලක්ෂණ ලෙසත් ලෝක ධර්මී සංවාද හා උසාවිය අවස්ථා ලෝක ධර්මී ශෛලියට අනුකූලව නිර්මාණය කරලා තිබෙනවා. ඒ විතරක් නෙව චරිතයන්ද ලෝක ධර්මී ශෛලිය යුක්ත වෙලා තිබෙනවා. ලෝක ධර්මී ශෛලියෙන් ලියා තිබුණද සංවාද හා භාෂා ප්‍රයෝග අතිශයින්ම ප්‍රබල වෙලා තියෙනවා. උදාහරණයක් වශයෙන් බැදී පෙම් සටිනින් මම පෙරදුනිමි. දරුවන් සමග යමි මම නික්මි. එනමුත් කුමරුනි මතු සංසාරේ ඔබ සොයෙනිමි මා භවෙන් භවේ. සරල කෙටි සංවාද උවද ඒවා සිත් ගන්නා සුළු ලෙස ගීතවත්ව මෙන්ම සම්භාව්‍ය තත්ත්වයේ නිර්මාණය කොට තිබෙනවා. සංකේතාත්මක පද බහුල වන අතර අවස්ථා පිළිබඳ විචිත්‍ර චිත්‍ර රූප මැවෙන ආකාරයට භාෂාව භාවිතා කොට පද නිමවී තිබෙනවා. ඊළඟට අපි කතා කරමු රංග විධාන භාවිතයේ පිළිබඳව. කුවේණී නාටකයේ පරිසරයේ සැකසීමේදී රංග විධාන ප්‍රබලව ඉවහල් වී තිබෙනවා. උදාහරණයක් වශයෙන් ඔහු වේදිකාවේ කෙළවරට ගොස් නොපෙනී යයි. වේදිකාවේ මැදට ආලෝකයක් මැවී එහි ගල් කුලක් මෙනි යමක් මත ජීවහත් හා විශාල වාඩි වී සිටිති. ඔහුගේ මූණ පීඩාවෙන් මැලවී ඇඳුම් වැරහෙලි වී ඇත. ඔහු පීඩාවෙන් හිස හරවමින් යමෙකු එන මග බලන්නාසේ බලති. ඉතින් මෙම රංග විධානයෙන් ශිල්පීන් රැසකට තමන්ගේ කාර්යය සඳහා ඉඟි සපයලා තිබෙනවා. අපි බලමු ඒ ඉඟි මොනවද කියලා. මුලින්ම නළු නිළියන් සඳහා ලබා දී තිබෙන ඉඟි නම් වේදිකාවේ කෙළවරට ගොස් නොපෙනී යාම. ජීවහත් හා දිශාල වාඩි වී සිටි. මූණේ විඩා ලක්ෂණ මතුවී ඇත. හිස හරවා මග බල. ඊළඟට අපි බලමු ආලෝක ශිල්පියාට එමගින් ලැබී තිබෙන ඉඟි මොනවද කියලා. වේදිකාවේ මැදට ආලෝකය පතිත වේ. ඊළඟට කතා කරමු පසුතල නිර්මාණ ශිල්පියාට ලැබී තිබෙන ඉඟි පිළිබඳව. වේදිකාවේ ගල් කුලක් වැනි යමක් මත. අංග රචනා ශිල්පියාට ලැබී තිබෙන ඉඟිය වන්නේ
මුහුණේ විඩාබර බව සහ මැලවුණු බව නාට්‍ය අධ්‍යක්ෂවරයා ලැබితిනේ ඉඟියවන්නේ මේකේ සියලු කාරක නිවැරදිව සොයා බැලීම පුළුන් භාවාතශීය හා විප්ලවීය ප්‍රකාශ මගින් ප්‍රේක්ෂකයන්ගේ බුද්ධියට නාට්‍ය පෙළතුලින් ආමන්ත්‍රණය කරලා තිබෙනවා උදාහරණ වශයෙන් ලෝක ඉතිහාසයේ මිනිසුන්ගෙන් ගල් මුගුරු පාර කාලා මැරුණු මුල්ම පෞකාරී තමා කුවේ යක්ෂණිය ඇඟේ රුහිර කිරි වේද කිසි දින අපි මිනිස්සු වෙන්නේ නැහැ අපි ඊළඟ කොටසින් කතා කරමු චරිත නිර්මාණය පිළිබඳව